ඊළඟට තියෙනවා ප්‍රොපනවුන්ස් සංඥා නාම කියන්නේ අතරින් ගොත් මේක මේ බලට හිතන්න එපා සංඥා නාම කියන්නේ තව සරල දෙයක් කියන්නේ මම පැහැදිලි කරන්නම් ප්‍රොපනවුන් නේ නැත්නම් සංඥා නාම කියලා කියන්නේ තනි පුද්ගලෙක් නැත්නම් තනි සතෙක් නැත්නම් තනි දෙයක් හඳුන්වන්න භාවිත කරන වචනයක් දැන් මෙතන විශේෂම වචනේ තමයි මේ මේ තනි කියලා තියෙන කියන්නේ තනි කියලා තියෙන්නේ දැන් අපි ප්‍රොපනවුන් ගත්ත තනි නෙමෙයිනේ පොදුවේ සමූහයක් නේ තනියම නෙමෙයි සමූහයක් හඳුනන තනි වචනේ සමූහයක් හඳුනන තනි වචනේ හැබැයි මෙතනදී කියන තනි පුද්ගලෙක් තනි කෙනෙක් එතකොට මෙතනදී මේ සංඥා නාමයක් කියලා අපි පාවිච්චි කරන හැම තිස්සෙම එක්කෙනෙක්ට විතරයි ඒක කියන්නේ නැත්නම් යම් කිසි දේවල් එකකට විතරයි නැත්නම් යම් කිසි ස්ථාන නම් ස්ථාන එකකට විතරයි යම් සතුන සතු එකකට විතරයි තමයි මෙතන තව ඕන නම් එන්න පුළුවන් මේ තනි දෙයක් කියලා නමතන තනි වාහනයක් හරි මොකක් හරි මේ විදිහට තනි කියලා ඕන තරම් ලියන්න පුළුවන් නම් මේ ප්‍රධාන දුම මම ලියලා තියන්නේ තනි පුද්ගලයෙක් තනි සතෙක් තනි දෙයක් කියලා ඕන තරම් තව ලියන්න පුළුවන් හරි එතකොට කොහොම හරි තනීම තනි දෙයක් සඳහා තනි පුද්ගලයෙක් සඳහා තනි සතෙක් සඳහා භාවිත කරන්න ඕන විතරයි උදාහරණයක් ගත්තොත් එහෙම අපි අර ඉස්සල්ලා ගත්තනේ නේද රුවන් කමල් අමර කීගේ ඔක්කොම පොදුයේ අරගෙන අපි පොදු නාමය ගත්ත මොකද්ද පර්සන්ස් කියලා ඇත්තම කිව්වොත් ඒ පර්සන්ස් කියන පොදු නාමය හැදෙන්න අර වටේ අපි ලියපු නන් ටික දිනා ඉදර කලින් එකේ ආන් එනම් තමයි අපි මේ මොකක් කියලාද සංඥා නාමයක් කියලා කියන්නේ ඇත්තම කිව්වොත් සංඥා නාම එකතුලා පොදු නාමයක් හදන්න පුළුවන් අපිට එහෙනම් රුවන් කමල් අජිත් කීගේ අය ඔක්කොම එකතුලා හැදෙන ඉතලා පොදු නාමය මොකද්ද ඒ ඔක්කොම පර්සන්ස් නම් පර්සන්ස් කියන්නේ පොදුවේ කට්ටියක් කියන එක හැබැයි ඒක වෙන වෙනම ගත්තම රුවන් කියන හැම කෙනාම නේද නෑ රුවන් කියන හැම කෙනාම නෙමෙයි අජිත් කියන හැම කෙනාම නෙමෙයි ඒතකොට යම් කිසි පුද්ගලයෙක් අපි ආමන්ත්‍රණය කරන යොතන තනි වචනයක් තියෙනවානේ ඔයාගේ යාළුවෙක් ඉන්නවා කමල් කියලා ඒතකොට කමල් කියන්නේ කොටමද නෑ කමල් කියන්නේ එයාට විතරයි එහෙනම් තනියම පුද්ගලයෙක් හඳුන්වන යොතන වචනේ අපි රුවන් කියලා ගත්තොත් ගන්න අපි ඒකට කියනවා ප්‍රොපර් නවුන් එක සංඥා නාමය ඒ පුද්ගලයාව ඒ පුද්ගලයාට සංඥාවක් විදියට ඒ පුද්ගලයාව අපි අවධානය ගන්න. ඒ පුද්ගලයාගේ අවධානය අපි ගන්න. ඒ පුද්ගලයාව එයාගේ හැඩරුවට අපි සංඥාවක් දීලා තියෙනවා. මොකද්ද? රුවන් කියන සංඥාව. ඒ සංඥාවෙන් තමයි එයා වැඩ කරන්නේ. නේද? රුවන් කෝකම තමයි එයා බලන්නේ. ඒකට එයාට විතරයි ඒක තියෙන්නේ. ඊළඟට නිගම්බෝ. ඔන්න දිලා තියෙන නගරයක නම. දැන් නිගම්බෝ කියලා ලංකාවේ හැම නගරෙකම කියනවද? නැහැ. නිගම්බෝ කියන්නේ පොදුවේ ඔක්කොම කියන එක නෙමෙයි තනියම නිගම්බෝ කියන නගරෙට විතරක් කියන එක. එහෙනම් ඒක තනි එකක්. තනි නගරය. එහෙනම් නිගම්බෝ කියන්නේ තනි එකක්. එහෙනම් නිගම්බෝ දැන් බැලුවා නිගම්බෝ කලම්බෝ කේගෝල් ඊළඟ ගෝල් කේගල්ල ගෝල් ගාල්ල මාතර ඔය කොහොම කියන්නේ පොදු නමක් තියෙන මොකද්ද ටවුන්ස් නැත්නම් උන සිටිස් කියන පුළුවන් නගර නගර ඒතකොට නගර කියන්නේ පොදු නමක් ඒ ඔක්කොටම කියන නගර හැබැයි මේ නගර ඔක්කොටම නගර කියලා කිව්වට ගාල්ල මාතර හම්බන්තොට නැත්නම් කොළඹ මීගමුකි කිය අපි වෙන වෙනම ගත්තාම ඒවා තනි නාමයක් ඒවා සංඥා නාමයක් මොකද හේතුව අපි මීගමුට විතරමයි නිගම්බෝ කියන්නේ ආයි මාතට ගියාම ආයි නිගම්බෝ කියනවද නැහැ ඒකට තනි නගරයක් හඳුන්වන්න අපි යමක් පාවිච්චි කරන යම් කිසි වචන ඒක සංඥා නවිනක පිදුරු තලාගල පිදුරු තලාගල කියලා හැම කන්දරම කියනවද නැහැනේ හැම කන්දරම පිදුරු තලාගල නම් කියන්නේ ඒක පොදු නමයක් කරන පොදු නමයක් කරන මොකද ඔක්කොම මේක පොදු නමන්නේ හැබැයි පිදුරු තලාගල රිටිගල ඔම්මෝම ඔක්කොම කඳු ටික එකතු කරලා අපි පොදු වෙනමක් කියන මොකද්ද කඳු කියලා මවුන්ටන්ස් ඒකට මවුන්ටන්ස් කියන්නේ කලින් ගන්නපු පාඩු මේ මොකද කොමන් නවුන් එක පොදු නමක් ඇයි ඒ පිදුරු තලාගල රිටිගල ඔම්මෝම සනේ සමහර ඔය ඔක්කොටම කියන පොදු නම මොකද්ද කන්ද කියන්නේ හැබැයි කන්ද කියන්නේ පොදු නමක් වුණාට පිදුරු තලාගල කියන්නේ එක කන්දකට විතරයි ඒක තනි නමක් ඒ තනි කියන තනි එකක් ඒක විතරයි ඒකට විතරයි ආයි මේ ආයි සීගිරිය දැක්කම අපි පිදුරු තලාගල කියන්නේ නැහැ ඒක තනි දෙයක් හඳුනන තමයි ඒක දාන්නේ අන්තිමේ ඕස්ට්‍රේලියා මම දවසක් දාලා තියෙන රටක නම දැන් ඕස්ට්‍රේලියා කියන්නේ ලෝක සිදී මේ එක රටකට විතරයි තනි නමක් තනි රටකට විතරයි අනිත් ශ්‍රී ලංකාව දැක්කම මම ඕස්ට්‍රේලියාව කියනවා නේද නේද හැබැයි ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව ඉන්දියාව කිය ඔක්කොම එකතුනම හදනවා පොදු නමක් මොකද්ද රටවල් කන්ට්‍රීස් ආ රටවල් කියන එක කන්ට්‍රීස් කියන එක නම් පොදු නාමයක්. හැබැයි පොදු නාමයේ වටා අපි තනි තනි වශයෙන් ලියනව මොනවද? සංඥා නාම. හරි මං හිතන්නේ පැහැදිලියදී මං තුන කාරණා තුන සංඥා නාමයක් කියන්නේ යම් කිසි දෙයකට අපි සංඥාවක් විදියට එයාව හඳුන්වන්න යොදන වචනයක්. යම් කිසි පුද්ගලයෙක්ට සංඥාවක් විදියට එයාට එයාගේ හැඩරුවට අපි දාලා දෙනවා ගයන් කියනවා. නේද? ඕස්ට්‍රේලියාව නේද? ලෝක සිදීම නේ ඕස්ට්‍රේලියාව දිනවා නේද? මේ 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 විදියට දාලා දෙනවා නේ අපල ගෙඩියක් වගේ නේ ඕස්ට්‍රේලියාව වන් දිනවා ලෝක සිදීම. එතකොට මේක හඳුන්වන්න යොදන සංඥාව මොකද්ද ඕස්ට්‍රේලියාව කියන්නේ? නේද? දැන් ලෝක සිදීම ගත්තාම මේ අපේ රටේ මේ චූටියට මෙහෙම තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් මේක ඇඳලා පස්සේ අපි ශ්‍රී ලංකා මේක හඳුන්වන එකට සංඥාව මොකද්ද? ශ්‍රී ලංකාව කියන එක. එතකොට ওই විදිහට මේ යම් කිසි දෙයක් හරි කෙනෙක් හරි ආයෙකට සතෙක් හරි එයාව හඳුන්වන්න යොදන තනි වචනය නැත්නම් එයා විතරක් හඳුන්වන එක නෙවෙයි කියනවා. ඒ සංඥාවට අපි කියනවා මොකද්ද? ප්‍රොපර් නවුන් නැත්නම් සංඥා නාමයක් කියලා. ඊළඟ විශේෂත්වය තමයි සංඥා නාමයකට ඒකවචන බහුවචනතාවයක් නැහැ. ඒකවචන බහුවචනතාවයක් නැහැ. රුවන් රුවන්ස් කියලා අපි කියන්නේ නැහැ. මොකද එක්කෙනා ඉන්නේ.
Nigambo, Nigamboski, and Nemigum, Lemkin, then. Vidru Talagales, Semina, Vidru Talagal, Lemon, eh? Equator Bogotane, Australias, you can cut with the Nanikatan, the Emdino, then. It's a maker of the Nigina to the Mai, Potu, Emmy, Hadunan, Tanitan was in the Rai, Hagata, Ekata, Equator Bogotane. But Mantan a part of Patriati, in a way I can see the other Vidu Gatupate. Write the following nouns taken from the passage. In the correct column, කියලා ප්‍රශ්නයක් තියෙනවා කොළපාට රවුමට මේ කියන්නේ විතර හැඩේ කොළපාට පසුබිම් එක යොදලා තියෙනවා වචන වර්ගය. ඒ වචන ටික ඊට යටින් දීලා තියෙනවා වගුවක්. වගුවේ ප්‍රධාන දිනු දෙකයි common nouns, proper nouns කියලා. Common nouns කියන එක පොඩ්ඩක් දෙයක් වෙන කරලා තියෙනවා. එකක් තමයි count nouns අනිත් එක match nouns තරම ඉස්සලා පැහැදිලි කරපු එක. එතකොට ඔයා මේ උඩ නාමපද දිහා බලලා ගණන් කරන්න පුළුවන් වචන ටික වංගත ප්‍රති දිරු ලියන්න count nouns එකේ ගණන් කරන්න බැරි ඒවා match nouns එකේ ලියන්න. What do you get the proper nouns? Again, Tani put the letter I add it again. Australia make it. I win Australia one. Eog, Tani machine, put the letter Satek and Tan, they are Pratak Penapuva. Tani machine has not blown up, but the Dinan making Hula. Okay, the good galling enough. Okay, the Yamki Ratakanam, Tianapua, Ilataka Tianapua, Yamti Padesh, Kinanama. Etop the Abudan with the Totema Vigino, America Vedina, Mankina Padesh, Abigano. America is Nagaraka, America is Nagaraka, Los Angeles. Los Angeles is America is Nagar. Los Angeles is a hammer, Los Angeles is a hammer. If you have a watch list, you can watch a list. Rataka, Pradesh, Pudgalego again. You can't get a watch list. ඔය අභ්‍යාසය කරන්න වගුවේ තීරු තුනම අනිවාර්යෙන් පිළිවෙන්න ඕන හැම වචනයක්ම දාන්න සමහරක් වචන තියනවා ළමයි මේ countable ගණන් කරන්න පුළුවන් uncountable ගණන් කරන්න බැරි ඒවා තියෙනවා දැන් උදාහරණයක් විදිහට හෙයා කියන එක ගත්තොත් එච්චේ හෙයා කියන එක එක පැත්තකින් ගණන් කරන්න බෑ කියලා සලකන නමුත් අපි කියොත් එහම මේ නේද බත් එකේ කෙස් ගහක් තියෙනවා ඒතර කෙස් ගහක් කිව්වම ගණන් කරන්න පුළුවන් ඉන්න මේකයි කියලානේ එතකොට ගණන් කරන්න පුළුවන් බැරි දෙකම තියෙන ඒවා තියෙනවා හරි අපි අඩුපාඩුවක් දෙනවා අපි ක්ලාස් එකේදී බලමු මේ අභ්‍යාසය නම් කරගෙන යන්න 114 පිටුව තියෙනවා එහෙනම් thank you very much